ආයුබෝවන් කියලා පිළිගන්නවා විශුද්ධ ටීවී YouTube channel එකට. අද අපි අලුත්ම මාතෘකාවකට යනවා. මම කලින් කිව්වා වගේ අපේ channel එක හඳුන්වා දීමින් මම කිව්වා කොහොමද අපි විශ්ව ශක්තියත් එක්ක ගනුදෙනු කරන්නේ, මොනවාද මේ විශ්ව ශක්තිය කියන තියෙන ඉගැන්වීම මොනවාද කියන එක. ඇත්තටම මම අද කතා කරන්නේ විශ්ව ශක්තියේ තියෙන ලොකුම ප්‍රතිකාර ක්‍රමයක් ලෝකයේ අද වෙන විට භාවිත කරන 21 වන සියවසේ. මම හිතන්නේ මේක තමයි හොඳටම ලෝකේ පුරා ජනප්‍රිය වෙලා තියෙන පාඨමාලාව සහ ප්‍රතිකාර ක්‍රමය. රේකි කියන තමයි මම අද කතා කරන්නේ. සාමාන්‍යයෙන් රේකි කියන එක ජපානින් තමයි ආරම්භ වුණේ. නමුත් මම කියන්න උත්සාහ කරන්නේ ජපානින් විතරයි කියන්නේ මේ වගේ ප්‍රතිකාර ක්‍රම තියෙන්නේ. මොකද ජපානයේ තියෙන්නේ මේ රේකි කියන එක විතරයි. නමුත් ලෝකයේ අනිකුත් රටවල් වල ගොඩාක් මේ වගේ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. නමුත් මම අද කතා කරන්නේ ඕගලන්ට උගන්වන්න පුළුවන්. මම ඇත්තටම වෘත්තීය මට්ටමින් රේකි මාස්ටර් කෙනෙක්, රේකි ගුරුවරයෙක්, රේකි ප්‍රතිකාර කරන ශිල්පියෙක්. අද මම ඔයගලන්ට කතා කරන්නේ කොහොමද මේ රේකි කියන එක විශ්වයේ ශක්තියෙන් කොහොමද මේ සුවපත් කරන්නේ, මොකක්ද මේ රේකි කියන ප්‍රතිකාර ක්‍රමය, ලෝකයේ කොහොමද මේක භාවිතා වන්නේ කියන එක තමයි මම අද කතා කරන්නේ. ඇත්තටම රේකි කියන එකේ සරල අර්ථය ගත්තොත්, සරලව අර්ථකථනය කරොත්, රේකි කියන්නේ ජපන් කංජි දෙකක එකතුවක්, කියන්නේ ජපන් අකුරු දෙකක එකතුවක්. රේකි කියන්නේ විශ්ව ශක්තිය. විශ්ව ශක්තියෙන් සුවපත් කිරීමේ ක්‍රමය තමයි මේ රේකි කියන්නේ. ඇත්තටම රේකි කියන එක ජපානයේ ආරම්භ වුණා 1920න් පස්සේ තමයි ජපානයේ ආරම්භ වුණේ. මිකාව උසුයි කියන රේකි ආචාර්යවරයා තමයි මේක අපිට හඳුන්වා දුන්නේ. එදා ඉඳලා මේක අද වෙන විටත් ඇත්තටම කිව්වොත් කියන්න ඇත්තටම සතුටුයි. රේකි ප්‍රතිකාර ක්‍රමය ඇමරිකාවේ ප්‍රධාන රෝහල් 25ක අතුරු ප්‍රතිකාර ක්‍රමයක් විදිහට පවා අද මේක කරගෙන යනවා. මොකද ඒකෙන් ලැබෙන ප්‍රතිඵල, ඒකෙන් ලැබෙන ප්‍රතිඵල සහ ඒකෙන් ලැබෙන සුබදායී ප්‍රතිඵල නිසා තමයි මේ රේකි කියන එක අදටත් සහ හෙට වෙනකොටත් මේක ලෝකේ පවතින්නේ. මේ රේකි කියන එක තුලින් ඇත්තටම කෙනෙකුගේ පුද්ගල ජීවිතයේ තුල ශාරීරිකව, මානසිකව, ආධ්‍යාත්මිකව ලොකු වෙනසකට ලක් කරනවා. ඇත්තම කිව්වොත් මේ රේකි ප්‍රතිකාර වලින් කෙනෙකුගේ කොහොමද ශරීරයට බලපාන්නේ? රේකි ප්‍රතිකාර කරන ශිල්පියා පාවිච්චි කරන්නේ ඔහුගේ අත් දෙක. සාමාන්‍යයෙන් රේකි ප්‍රතිකාර ශිල්පියා පාවිච්චි කරන්නේ ඔහුගේ අත් දෙකෙන් හිස් මුදුනේ ඔහු ප්‍රගුණ කරපු විශ්ව ශක්තිය හිස් මුදුනේ ඔහුගේ ශරීරයට ඇතුළත් කරගෙන දෑත් වලින් නැතහොත් මේ අත්ලෙන් පිට කිරීම තමයි සරලව කිව්වොත් මේ රේකි ප්‍රතිකාරවලදී කරන ක්‍රමවේදය. නමුත් ඔහු අනිවාර්යයෙන්ම රේකි ගුරුවරයෙකුගේ නැත්තම් රේකි මාස්ටර් කෙනෙකුගේ නියමිත ප්‍රතිකාර ක්‍රම ඉගෙනගෙන සහ ඒ අදාළ චක්‍ර විශ්ව ශක්ති ගලණය වන ආකාරයට සකසා ගැනීම සහ නැවත එම චක්‍ර මුද්‍රා තබා ගැනීමක් අනිවාර්යයෙන්ම කළ යුතුයි. මොකද මේ චක්‍ර මුද්‍රා තැබීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඒ චක්‍ර නැවත වැසී නොයන ආකාරයට ශක්තිමත් කර ගැනීම. ඒ කියන්නේ චක්‍ර හරියට අපි කිව්වොත් සීල් කර ගැනීම, චක්‍ර සීල් කර ගැනීම. මොකද විශ්ව ශක්තිය ගලණය වෙන ආකාරයට එය සකසා ගැනීමක් තමයි කරන්නේ. මේ ආකාරයට සකසාගත් චක්‍ර තියෙන පුද්ගලයා අපි හඳුන්වා දෙනවා රේකි ප්‍රැක්ටිෂනර් කෙනෙක්, නැතහොත් රේකි ශිල්පියෙක් විදිහට. මෙන්න මේ රේකි ශිල්පියා කරන රේකි ප්‍රතිකාරයෙන් කොහොමද රෝගියෙක් සුව වෙන්නේ, කොහොමද මේ ප්‍රතිකාරය කරන්නේ, කොහොමද මේ ප්‍රතිකාර ක්‍රමය උගන්වන්නේ, ඕක ලොකු පුළුල් මාතෘකා තුනක්. මෙන්න මේ මාතෘකා තුනේ යටතේ අපේ චැනල් එක අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී ලොකු වීඩියෝ ප්‍රමාණයක් අපි ඔයගලන්ට ලබා දෙනවා. ඉතාමත් කෙටි වීඩියෝ වලින් අපි මේවා ලබා දෙන්න උත්සාහ කරන්නේ ඔබගේ පහසුව සඳහා. මොකද කෙනෙක්ට යම් කිසි ධාරිතාවයක් තියෙනවා මතක තබා ගැනීම, යන්නේ හැකියා ඒ එන්නේ හැකියාව නිසා තමයි අපි මේ විදිහට පොඩි පොඩි ප්‍රමාණ වලින් ඔබට මේ දැනුම ලබා දෙන්න උත්සාහ කරන්නේ. මොකද මේ රේකි කියන්නේ පුළුල් විෂයක්. අපි අද ඔබට පොරොන්දු වෙනවා මේ රේකි ගැන අස්සක් මුල්ලක් නැර තියෙන හැම දෙයක්ම ඔබට කියලා දෙනවා. මොකද මේ රේකි ප්‍රතිකාරය ගැන YouTube එක හරහා ඔබට ඇත්තටම එක සෙවුමකින් රේකි කියන එක කොච්චර ලෝකේ ප්‍රසිද්ධ වුණත් රේකි ප්‍රතිකාරය කියන එක ඇත්තටම රේකි ගුරුවරු සංගවන දෙයක්. ඔහුගේ ප්‍රතිකාර ක්‍රමය ඔහු සංගවනවා. ඒ කියන්නේ තව කෙනෙක්ට ඒක කියලා දෙන්නේ ඔහුගේ ගුරුවරේ මේ ඔහුගේ ශිෂ්‍යෙට පමණයි. මේක ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ කිසි කෙනෙක් ගොඩක් වෙලාවට අපි දකින්නේ නැහැ මේක පෙන්වන විදිය. නමුත් අපේ channel එක ඔබ දිගටම අපි channel එක සමග සම්බන්ධ වෙලා හිටියොත් අපි ඉදිරියේදී පෙන්වන කොහොමද නිවැරදිව කොහොමද ප්‍රතිකාරයක් කරන්නේ, නිවැරදිව කොහොමද ශිෂ්‍යයට ඉගැන්වීම නැතහොත් මේ චක්‍ර බැල ගැන්වීම නිවැරදිව කරන්නේ කොහොමද, ඊට අමතරව කොහොමද මේ දුරස්ථ ප්‍රතිකාරයක් පවා අපි යම් කිසි කෙනෙකුට ලබා දෙන්නේ කොහොමද කියන එක අපි ඉදිරියේදී මේ රේකි කියන විෂය යටතේ ඔබට අද ඉඳලා
ඉගෙන ගන්න පුළුවන්. හැබැයි රේකි ගැන විස්තර ඉගෙන ගැනීමක් පමණයි ඔබට වීඩියෝ එකකින් කරන්න පුළුවන්. රේකි නියමිත ආකාරයෙන් පාඨමාලාවක් විදිහට අපි හඳුන්වා දෙන්නේ නැහැ මේ වීඩියෝ වලින්. මොකද එහෙම ඉගෙනීමක් කරන්න බෑ අපිට. ඒක ප්‍රායෝගික නොවන නිසා ඒ නිසා අපි ඒක දෙක කරන්නේ. නමුත් රේකි වල තියෙන සියලුම සිද්ධාන්ත කොටස් මොකද්ද මේ රේකි වලින් කරන්නේ, රෝගියෙක්ට කොහොමද මේ රේකි ප්‍රතිකාරයේ බලපාන්නේ, ඇත්තටම රේකි වලින් රෝගීන් සුව වෙනවද නැද්ද කියන එක අපි ඉදිරියේදී බලමු. මොකද ලොකු පුළුල් විෂයක් ගැන අපි මේ කතා කරන්න රේකි කියන එක ගැන. අපි එක්ක ඔයගොල්ලෝ දිගටම සම්බන්ධ වෙලා හිටියොත් ඔයගොල්ලෝ නොදන්න රේකි මොකක්ද මේ රේකි කියන එක ගැන ඉදිරියේදී ඔබට දැනගන්න ලැබේවි. එහෙනම් මම ඔබට සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්.